My priority concern is the security of the nation. Some say that we need a military leader. I want your explanation on how you are going to do this. I think there are several steps that we have to take in the national security arena. As far as military security is concerned, we need strong, innovative, bright leadership. So I have taken the decision to name Field Marshal Sarath Fonseca, who excelled in giving leadership, eradicate terrorism from our motherland, enhancing and promoting the tourist sector. I think the first was the establishment of a global marketing campaign. As stakeholders, you all are the main beneficiaries. So I can assure you that we will have a very, very transparent process. මේ අතර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විහාරමාදේවි උද්‍යානයේ පැවති ජාතික අධ්‍යාපන වෘත්තිකින්ගේ විශේෂ මහා සම්මේලනයට සහභාගී වුණා. දිවිනුපුරා සිටින ජාතික අධ්‍යාපන වෘත්තිකින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දශක ගණනාවක් මුළුල්ලේ කුඩම්මාගේ සැලකිල්ලට ලක්වුණු ගුරු උපදේශක මහත්ම මහත්මීන්ට අපි රජයේ කැබිනට් අනුමැතියක් හරහා ඔබලාගේ සේවාව ස්ථාපනය කරන්නට අපි කටයුතු කරනවායි කියන එක ඉතාමත්ම සතුටින් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. එපමණක් නොවේ මීට දශක දෙකකට පමණ පෙර පත්වීම් ලැබපු ව්‍යාපෘති නිලධාරීන් ප්‍රමාණයකගෙත් ඒ සේවාව ස්ථාපනය වෙනවායි කියන එකත් මම මේ අවස්ථාවේදී බොහොම සතුටින් ඔබලට ප්‍රකාශ කරන්නට ඕන. මුළු රාජ්‍ය ශේෂ්ත්‍රයේම පහුගිය දශක කිහිපය තුළ මේ ප්‍රශ්නවලට සාධනීය විසඳුම් ලැබුණේ නැහැ. එක් එක් සේවාවන්වල එක එක ආකාරයට කටයුතු කිරීම තුළ සමස්ත රාජ්‍ය ශේෂ්ත්‍රය තුළ හිතා ගන්නට බැරි විෂමතාවයන් ඌනතාවයන් තිබෙනවා. දැන් මේ ප්‍රශ්නේ විසඳන්නට මම උපයෝගී කරගන්නා වූ ක්‍රමය වන්නේ සමස්ත රාජ්‍ය සේවයම එකට අරගෙන ඒ හැම අංශයකම තිබෙන ඌනතාවයන් විෂමතාවයන් අඩුපාඩුකම් දිහා බලලා ඒ සියල්ලකටම ඒකාබද්ධව විසඳුමක් ලබා දීලා මේ ප්‍රශ්නයට අවසන් තිතක් තබන්නට මං අනිවාර්යයෙන්ම කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කළා.